අයිබෝවන් සම්මා සම්බුදු සරණයි ඔබ සියලු දෙනාටම. සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාවගේ හිතසුව සදනු පිණිස අදත් මේ පැය 24ක මාධ්‍ය මෙහෙවර තුළ අප පුරා හෝරාවක් වෙන් කරගෙන ඔබේ ජීවිතය අඳුරෙන් ආලෝකයට ළඟා කරලනු පිණිස අඳුරට එළියක් වැඩසටහන මෙතැන් පටන් සමාරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. සදැහැවතුනි සුපුරුදු පරිදි මා පෙර සිහිපත් කළ සේම ඔබේ ජීවිතය යම්තාක් දුරකට හෝ අඳුරේ තිබෙනවා නම් අප මේ අඳුර කියලා කියන්නේ යම්තාක් දුරකට ඔබට අනවබෝධයක් තිබෙනවා නම් ඒ පිළිබඳව අවබෝධයක් ලබා දීලා ඔබ සබුද්ධික ජනපරපුරකට ඒකරාශී කර ගැනීමයි අපේ ඒකායන පැතුම. ඒ වෙනුවෙනුයි මේ වැඩසටහන බෞද්ධ මාධ්‍යාලය නිර්මාණය කළේ පූජනීය දරණාගම කුසලධම්ම පින්වන්ත නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව. ඉතින් අද දවසේදී මේ වැඩසටහන සාරවත් කරන්න, මේ කතිකාවත හරවත් කරන්න අප සිදු කළ ආරාධනාවෙන් බෞද්ධ මාධ්‍යාලයේ මේ පුණ්‍යවන්ත මැදිරි පරිශ්‍රයට වැඩමවා වදාළ රත්මලාන පුරාණ විහාරය, බුත්තල හත්පෝරු විහාරය යන උභය විහාරාධිකාරී, කොළඹ දිස්ත්‍රික් පාලිගුරු උපදේශක, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, පූජනීය කොටනෙළුවේ පුඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ පළමුවෙන්ම අප බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපේ වැඩසටහනට පිළිගන්නවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස. ඒ වගේම මේ කතිකාවත තව තවත් සාරවත් කරන්න අද බොහොම ගෞරවනීය මැතිනියක් අපි මේ වැඩසටහනට සම්බන්ධ කරගන්නවා. මේ සම්පත්දායකත්වයේ වෙනුවෙන් අද දින මේ වැඩසටහන ආලෝකමත් කරන්නට සැපමිනි ආසියානු ඵලදායිතා සංවිධානයේ කර්මාන්ත දෙපාර්තමේන්තු අධ්‍යක්ෂිකාව වන, ඒ වගේම ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂිකාව වන, ඒ වගේම වර්තමානයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අතිරේක ලේකම්තුමිය විදිහට කටයුතු කරන ජේ.එම්. තිලකා ජයසුන්දර මැතිනිය අපි බොහොම ගෞරවයෙන් ආයිබුවන් කියලා අපි වැඩසටහනට පිළිගන්නවා. අද මේ කතිකාවත තුළ මේ මැතිනියගේ පැමිණීමත් සමගම ස්වාමින් වහන්සේත් මේ කතිකාවත ආරම්භ වීමට පෙර ආතුව අප කතිකා කරගත්තා ඵලදායිතාවය පිළිබඳව ඔබව දැනුවත් කිරීම ඉතා වැදගත් කියලා මේ කාලපරාසය තුළ. විශේෂයෙන්ම ඵලදායිතාවය කිව්වහම විවිධ පැතිකඩයන් ඔස්සේ නිර්වචනය කළාට මේ හොඳම නිර්වචනය ඉදිරිපත් කළේ සියලුම කාරණාවන් පිළිබඳව තුන් ලෝකාග්‍ර වුණු අමාමෑණි බුදුපියාණන් වහන්සේ. ඉතින් අපි අපේ ස්වාමින් වහන්සේගෙන් ප්‍රථමයෙන්ම දැනගන්න කැමති සම්බුද්ධ දේශනාව කොයි විදිහටද අපේ හාමුදුරනේ අපට ඵලදායිතාවය ගැන කියලා දෙන්නේ? සෑම දිනාටම තෙරුවන් සරණයි. සහන් මහත්තයෝ, බුදුරජාණන් වහන්සේගේ දේශනාව උන්වහන්සේ 45 වසරක් තිස්සේ දේශනා කරපු ධර්මයේ ගත්තම උන්වහන්සේගේ හැම දේශනාවක්ම ඵලදායක දේශනාවක්. උන්වහන්සේ හැමදාම දේශනා කළේ මේ ජීවිතය ඵලදායි කරගන්න ආකාරය. දැන් අපි ඒ ඵලදායිතාවය බුදුහාමුදුරුවෝ පෙන්නවා කොටස් දෙකකට. එකක් තමයි මෙලව වාසනාවන්ත කරගන්න හැටි සහ පරලොව වාසනාවන්ත කරගන්න හැටි. ඒ වගේම අපි හැම කෙනෙක්ගේම බෞද්ධයෝ හැටියට අවසාන ඵලය තමයි නිවන් ඵලය. ඒ කියන්නේ නිවන් ඵලය පසක් කරගන්නවා කියන්නේ. හැබැයි එතනට යනතුරු අපට ජීවිතය වාසනාවන්ත කරගන්න, සුවපත් කරගන්න උන්වහන්සේ බොහෝ කරුණු දේශනා කළා. එහිදී දැන් සමහරු හිතනවා මේ බුදුදහම ගැන හරියට තේරුමක් නැති ඇත්තෝ කතා කරනවා පටන් ගන්නෙම දුකයි කියලානේ. දුක්ඛ සත්‍යයෙන් පටන් ගත්තම දුකයි දුකයි. එහෙනම් ජීවිතය කියන්නේ ඔක්කොම අත්හැර දාලා එහෙම කටයුතු කරන්න ඕනේද කියලා නෑ. බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍ර දේශනාවන් ගත්තම අපේ ඒ මෙලව ජීවිතය සුවපත් කරගන්න හැටි. උන්වහන්සේ ගිහියන්ගේ ජීවිතය සහ පැවිද්දන්ගේ ජීවිතය දෙකක් හැටියට පෙන්නුවා. මොකද පැවිද්ද කියන්නේ සියල්ල අත්හැරලා නිවන කරා ගමන් කරන්න ඕනේ උදවිය. එතකොට ගිහියා කියන්නේ කාමභෝගී ජීවිතයක් ගෙවමින් සැප විඳිමින් දරුවන් හදමින් ගෙවල් දොරවල් හදාගෙන සැප විඳිමින් නිවනට යන ඇත්තෝ. එතකොට ඒ ඇත්තන්ට සියල්ල අත්හරින්න බෑනේ හාමුදුරන්ට වගේ. හැබැයි අත්හරින්න බැරි වුණාට ඒ ඇත්තොත් මනාව ජීවිතය පරිපූර්ණ කරගන්නේ කොහොමද කියන එක උන්වහන්සේ පෙන්නවා. එහිදී
බුදුහාමුදුරුව ගිහි අයට තමන්ගේ ජීවිතය මේ පොඩි කාලේ පටන් ළමා මහලු තරුණ මේ හැම කෙනෙකුටම වැදගත් වෙන බොහෝ කාරණා සූත්‍ර සූත්‍රවල දක්වලා තියෙනවා. එහිදී අපි දැන් ගොඩක් හරිය සහන් මහත්ය වෙලා තියෙන්නේ අර කියනවා කාක්කන්ගේ ජීවිත වගේ කියලා. කාකෝපි ජීවිත චිරාය බලංච බුක්තේ කියලා. ගොඩක් ජීවිත හරියට කාක්ක වගේ. කාක්කට වැඩක් නැති වුණාට උදේ පාන්දර නැගිටිනවනේ. උදේ පාන්දර නැගිටලා ඌ රැකියාවට යනවා. ඌගේ රැකියාව හොයාගෙන කන එක. දැන් සමහර මිනිස්සුත් ඒ වගේ. හැමදාම නැගිට්ටා වැඩට යනවා. මොනා හරි ටිකක් හොයාගන්නවා, හම්බ කරගන්නවා, කනවා, ආපහු ගෙදර එනවා, බුදිනවා, අනිත් පහොද ආයි වැඩට යනවා. ගොඩාක් ජීවිතත් ඒ වගේ. මොකොත් විශේෂත්වයක් නැහැ. හැමදාම මොනා හරි හොයාගත්තා, කෑවා, මැරුණා. හැබැයි ඒ අතර ඒ ජීවිත ඵලදායි කියන්න බෑ. එමුනම් රටට නැත්නම් ආගමට ලෝකයට වැඩක් කරන්න පුළුවන් හොඳ සාර්ථක ජීවිත කියලා හඳුන්වන ඒ ජීවිතය තමයි වැදගත් හැටියට හැඳින්වෙන්නේ. නැත්නම් නිකාම් ඉපිදිලා ওই විදිහට ළමයි ටික හදාගෙන කාල බීල ඉඳලා මැරිලා යන ජීවිත ලක්ෂ ගාණක් තියෙනවා. ඒ අතර විශේෂ ජීවිත හැටියට කතා කරන්නේ, ඵලදායි ජීවිත හැටියට කතා කරන්නේ යම් දෙයක් රටට ලෝකයට සමාජයට කරපු අය. එහෙනම් වැදගත් අය කියලා. එතකොට මේ වැදගත් ජීවිතයක් ගෙවන්නේ කොහොමද කියලා උන්වහන්සේ බොහෝ තැන්වල දේශනා කළා තියෙනවා. ඉතින් අපි ඉදිරියට ඒ පිළිබඳව කතා කරන්නට පුළුවන්. ඉතින් අපේ ඵලදායිතා සම්බන්ධ නොවන කෙනෙකුත් ඉන්න හින්දා අපි ඉදිරියට කතා කරමු මේ පිළිබඳව. අපේ හඳුනේ අපේ මේ පාසලේදී අපිට කියලා දෙන්නේ අනිත් අයට ඵලදායි මිනිස්සෙක් වෙන්න ඉගෙන ගන්න. එහෙම තමයි ගුරුවරු කියන්නේ. මේ වැඩකට ඇති මිනිස්සෙක් වෙන්න කොළමෝ. එහෙමනේ කියන්නේ. දැන් මේ ඵලදායිතාවේ අනිත් අයට මේ පෙන්වන්න විතරද අපිට පුළුවන්? තමන්ට ඵලදායි මිනිස්සෙක් වෙන්න බැරිද? තමන්ගේ ජීවිතේට තමන් ඵලදායි මිනිස්සෙක් කරගන්න බැරිද? ඒ පිළිබඳව අපි අද කියා දෙනවා මේ හෝරාවක කාලය තුල. ඉතින් හැම වෙලෙම අපි ඵලදායිතාවයෙන් කටයුතු කරනවා නම් අපිටද අන් අයටද මේ බොහොම ලස්සන සුරපුරයක් වෙනවා නොඅනුමානයි. මේ අපේ සමාජය, මේ අපේ පුංචි ලක් දෙරණ. ඉතින් අපි අපේ ඵලදායිතාවය පිළිබඳව වැඩි වශයෙන් කතා කරන්න මේ මැතිණිය කැඳවාගත්ත නිසා ඔබතුමියගෙන් දැනගන්න කැමතියි තිලකා ජයසුන්දර මැතිණියනි, මේ ඵලදායිතාවය කොහොමද න්‍යායානුකූලව නිර්වචනය කරන්නේ ඔබතුමින්ලා? ඔව් සහන්, මේ අපේ ස්වාමීන් වහන්සේ හරි ලස්සන ආරම්භයක් දුන්නා වැඩසටහනට. ඒකත් එක්කලා මම ඉතාමත්ම සරලව ඵලදායිතාවය කියන එකට විවිධාකාරයේ අර්ථකථනයන් තියෙනවා. එක පැත්තකට මේක සමාජීය සංකල්පයක්, තවත් පැත්තකට තාක්ෂණික සංකල්පයක්, ආර්ථික සංකල්පයක්, ඒකාබද්ධ සංකල්පයක්, මේ විවිධ විදිහට නිර්වචනය කරන්න පුළුවන්. හැබැයි ඉතාමත්ම සරලව ගත්තොත් ඵලදායිතාවය කියන්නේ හරි දේ හරියට හරි වෙලාවට, කියන්නේ නිවැරදි දේ නිවැරදිව නිවැරදි වෙලාවට ඉටු කරන එක තමයි ඵලදායිතාවය කියන්නේ. දැන් ස්වාමීන් වහන්සේ කතා කරපු එක තුළ බුදුන් වහන්සේගේ ආර්යෂ්ටාංගික මාර්ගය ගැන කතා කරොත් මං හිතන්නේ ඒක තමයි ඵලදායිතාවය කියන්නේ. දැන් නිවැරදි දැක්ම හැමදේම නිවැරදිව කරන එක, හරි දේ හරියට හරි වෙලාවට කරනවා නම් ඒ පුජ්‍යලයා ඵලදායි පුජ්ජලේ. එහෙමනම් ඒ කරන වැඩේ ඵලදායි වැඩයි. ඒතර ඒ වැඩේ ප්‍රතිඵලය ඵලදායි ප්‍රතිඵලයක් තමයි සමාජයට, එහෙම නැත්නම් පුජ්ජලිකව, එහෙම නැත්නම් තමන්ගේ ආයතනයට, මේ සැනට ඕනෑම තැනකට ලැබෙන්නේ. ඵලදායිතාවය කියන එක ලෝකයේ විවිධ විදිහට අර්ථකථනය කළා වගේම අපි හැම වෙලාවෙම කතා කරනකොට ඵලදායිතාවේ ඉතාමත්ම නිවැරදිව දේශනා කරලා තියෙන්නේ බුදුදහම තුළ. මම හැම වෙලාවෙම බුදුදහම ගැන කතා කරනකොට බුදුදහම කියන්නේ දර්ශනයක්. ඒ දර්ශනයේ ෆිලොසොෆි එක තුළ අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා වගේ හැම වෙලාවෙම මිනිසුන් විදිහට අපි කරන ඕනෑම දෙයක් ඵලදායි විදිහට ඉටු කරනවා නම් සමාජය ලස්සන කරන්න පුළුවන් අපිට. පුජ්‍යලික ජීවිතේ, තමන්ගේ පෞද්ගලික ජීවිතේ ඵලදායි පුජ්‍යලයක් වෙන්න පුළුවන් තමන්ට. තමන් වැඩ කරන ආයතනය ඵලදායි ආයතනයක් නම් සමාජය ඵලදායි වෙනවා. සමාජයේ මුළු සමාජයම ඵලදායි නම් රට ඵලදායි රටක් වෙනවා. එතන රටක් විදිහට අපිට ඉදිරියට යන්න පුජ්‍යලයක් විදිහට ගොඩනැගෙන්න, ඒ වගේම පවුලක් විදිහට ගොඩනැගෙන්න, සමාජයක් විදිහට ගොඩනැගෙන්න, ආයතනයක් ගොඩනගන්න සහ රට ගොඩනගන්න තියෙන එකම විකල්පය තමයි ඵලදායි දෛවය කියන මේ සංකල්පය තමන්ට එකතු කරගන්න එක. දැන් ඔබතුමිය ඔය කියලා දුන්නු සරල කාරණාව අපි මේ ක්‍රියාත්මක කරන්නේ නැති එක තමයි මෙතන ගැටලුව. හරි දේ හරි වෙලාවට හරි විදිහට කිරීම තමයි මේ ඵලදායිතාවය කියලා කියන්නේ. එතුමිය නිර්වචනය කරනවා න්‍යායානුකූල වේ ගැන බොහොම සරලව. ඉතින් ඔබතුමිය මේ වගේ තනතුරු තානාන්තර දරමින් විවිධ භූමිකාවන් වල, විශේෂයෙන්ම ඔබ හොඳ භාර්යාවක්, ඒ වගේම මවතුමියක්, ඒ විතරක් නෙමෙයි රජයේ වැදගත් තනතුරු තානාන්තර කිහිපයක්ම හොබවන මාතාවක් කියලා කිව්වොත් අපි නිවැරදි. ඉතින්
ඔබතුමිය තමන්ගේ දේවල් හරියට හරි වෙලාවට හරි විදිහට කරන නිසා තමයි අද උපන්දිනයේ දවසේ උනත් මේ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ තමන්ගේ කාලය සියල්ලම කළමනාකරණය කරගෙන අපේ මේ වැඩසටහනටත් සහභාගී වෙන්නේ. ඉතින් අපි එතුමියට සුභ ජන්මදිනයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා මේ වැඩසටහන අතරේම. අපේ හාමුදුරුවනේ මේ මෙතුමිය බොහොම සරලව ඒ ගැන අපිට පැහැදිලි කරා. අපේ බුදු පියාණන් වහන්සේ මේ ඵලදායිතාවය ක්‍රියාත්මක කරන්නත් අපිට කොහොම හරි කියලා දීලා තියෙනවනේ. ඒ ගැනත් අපේ අපි ජනතාවට සරලව කියලා දෙමු. අපේ මෙතුමිය මතක් කළා වගේ බුදුහාමුදුරුවෝ කාල කළමනාකරණය. දැන් වෙලාවට කොහොමද වැඩ කරන්නේ කියලා උන්වහන්සේගේ ජීවිතය බෙදලා තිබුණ කොටස් වලට බෙදලා උන්වහන්සේ පැය දෙකයි සැතපුනේ. දැන් අද නම් සමහර කෙනෙකුට පැය දෙකක් නිදාගෙන මදි වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ ඒ කාල සටහනකට අනුව කටයුතු කළා. හාමුදුරන්ටත් මතක් කළේ දැන් එතකොට ඒ ජීවිත අපි දැන් ඔය ටයිම් ටේබල් එකකට වැඩ කරන්න ඕනි කියලා හැමතැනම කියන්නේ ඕකනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ මොන දේවල් තිබුණත් ඒ පිණ්ඩපාතේ වඩින වේලාව නම් පිණ්ඩපාතේ වඩිනවා. දානේ වළඳලාන වේලාවට දානේ වළඳනවා. බණ කියන වේලාවට බණ කියනවා. එතකොට සතපෙන වෙලාවට සතපෙනවා. දෙවියන්ට බණ කියන වෙලාව වෙනයි. මිනිස්සුන්ට බණ කියන වෙලාව වෙනයි. ඒ වෙන් කරලා තිබුණම එතකොට අනිත් අය දන්නවා කිසි ප්‍රශ්නයක් නැහැනේ. මේ වෙලාවට මේ කටයුත්ත තමයි නියත වෙලා ඉන්නේ කියලා. නැත්තම් දැන් අද හිතන්නකෝ දැන් අද දැන් සමහර අය දැන් හාමුදුරන්ගේ කාලසටහනත් හරියට දන්නේ නැති නිසානේ පන්සලට ඇවිල්ලා උදේ 8ටත් ඇවිල්ලා අහනවා හාමුදුර සැතපීලාද දෙකටත් ඇවිල්ලා අහනවා හාමුදුර සැතපීලාද කියලා හිතාගෙන ඉන්නේ හාමුදුර හැම වෙලේම සැතපීලා ඉන්නවයි කියලා. මොකද සමහරු අහන්නේ ඔය කතාව තමයි අහන්නේ. ඉතේකොට එහෙම නෙමෙයි. දැන් අපේ ජීවිතවල මං හිතන්නේ බුදුහාමුදුරෝ හාමුදුරුවන්ට ඔය සීකියා 75ක් සීකියා කියලා විනය ශික්ෂාපද අපි චූටි චූටි ඒ අනුකුඩා ශික්ෂාපද ටිකක් තියෙන අඩුම ගානේ දානේ වළඳන එක පිළිබඳ පුදුම තරම්. දැන් චූටි දෙයක්නේ. දැන් අපි ගිහියෝ කියනවා අපි ගිහියෝ කනවයි කියනවනේ. හාමුදුරුවෝ දානේ වළඳනවා. දැන් මේ දෙක අතර සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා. දෙකම එකද නෑ දෙකක් මහත්වය. කනවයි කියන එක ඔය බෙදාගෙන හිටගෙනත් කන්න පුළුවන් ඇවිද ඇවිදවත් කන්න පුළුවන් කකුලක් උඩ කකුලක් දාගෙන කන්නත් පුළුවන් කන අතරේ කතා කර කර කන්නත් පුළුවන්. දැන් සමහරු දැන් ඔය කෑම මේස වලට පාටි කියලා එකතු වෙලා වටේට එකතු වෙලා කතා කර කර කනවනේ. දැන් හාමුදුරුවන්ට තහන. ඒතකොට දැන් හාමුදුරුවන්ට දාන වැළඳීමේදී ඒ විනය ශික්ෂාපද රාශියක් තියෙනවා. ඒතකොට දැන් ඒ වගේ ආපේව තමයි අපිට ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපේ දැන් හිතන්නක කතා කර කර කනවයි කියන එක හොඳ දෙයක් නෙමෙයි. සමහරට පිටුගුර යන්න පුළුවන්. එතකොට අනිත් එක්කනට අර කටේ කෑම දැක්කම අප්‍රසන්න හිතෙන්න පුළුවන්. ඒ වාගේ එතකොට හාමුදුරුවන්ට දැන් ව්‍යංජනයක අනන එක එතකොට අතේ ගා ගන්න එක අපි පොඩි ළමයට උගන්වනවානේ. පොඩි ළමයට උගන්වනවා අල්ලේ ගා ගන්න එපා, මුළු ඇඟිලි වලින් අන්නන්න එපා, අතලෙව කන්න එපා, චව් චව් ගාලා කන්න එපා, වතුර එකක් බොනුට සුරුස් ගාලා අදින්න එපා. දැන් අපි උගන්වනවානේ ගොඩාක් ඔය ළමයින්ට මේවා හොඳ පුරුදු හැටියට උගන්වනවා. මේව ඔක්කොම සහන් මහත්තයෝ අපේ බණ පොතේ තියෙනවා. ඒ කියන්නේ අපේ හාමුදුරුවරුන්ට එක ඩිංගක්වත් ඒ දාන වන්දන වේලාවට වුණත් අනිත් අයට කියන්නේ කලබලයක් නොවෙන්න ඕනේ. අපි මේක දැන් දැන් උපාසකම්මලාට විශේෂයෙන් සිල් ගත්ත දවසට සමහර ලාවට 500 600 සීල් ගත්ත තැන මහා ගෝසාවක් එනවනේ දාන බෙදෙන තැන. හැබැයි හාමුදුරු 100ක් නමක් දාන වන්දන තැනක සද්දේ නැහැ. දැන් අපි දැන් දායකයෝ සමහරලාට ඇවිල්ලා කතා කරන්න හදන මේක කරන්න හොඳ නැ නොදන්න කමට හාමුදුරුවත් එක්ක සමහරට කතා කරන්න ඉන්නවා දාන වන්දන කොට. දැන් හාමුදුරුවෝ දානේ බෙදන්න ගියත් ව්‍යංජනයක් එපා කියන්නේ නෑනේ. දැන් සමහරවන් හාමුදුරනේ පොලොස් බෙදන්නද අහන්න දෙයක් නෑ. බෙදන්න හැන්ද දික් කරාම හාමුදුරුවෝ කරන්නේ අත වහන එක. අත වැහුවම ඒක දන්නවා මේ එපා කියන එක කරන්නේ. අත පාත් පිඟානේ උඩින් නැත්තම් පාත්‍ර උඩින් අත වැහුවේ නැත්තම් අයින් කරගෙන හිටියොත් බෙදන්න අවසර තියෙනවා. ඉතින් එතකොට බෙදානේ හිතන්නකො දැන් අපි 100ක් නමක් ඉන්න තැනක හාමුදුරු 100ක් දෙනම එපා එපා කියනකොට අපි හයියෙන් නෙමෙයි සාමාන්‍ය එපා කියන සද්දයක් 100 දෙනෙක් කියන්න ගියොත් එහෙම මහා ඒකත් ලොකු ගෝසාවක් වෙනවානේ. එතකොට එදා බුදුහාමුදුරු ළඟ හාමුදුරු 10000 බලන සමහරලාට 5000 10000 හිටියා. එතකොට ඒ ස්පන්සලෙක එක ඩිංගක් සද්දයක් ඇහුනේ නැහැ. ඇයි? එතකොට අවශ්‍ය වචන දැන් එපා කියන එකත් කියන්න ඕනේ. ඒකට අතෙන් එතකොට හස්ත සංඥාවෙන් දන්නව දානශාලාව එතකොට පිළිවෙල. එතකොට පිඟානේ දැන් ඔය පාවිච්චි කරනකොට අඩු ගානේ පිඟානේ හෝදනකොට උන සද්දයක් නොහෙදෙන්න කටයුතු කරන්න කියලා තියෙනවා. ඒ වාගේ චූටි
සික්ෂාපද පව. තින් එතකොට අපි දානි වැළඳීම අඩුගුණ වැසිකිලියෑම සම්බන්ධව ගත්තත් සහන් මාත්‍යෝ ඒ කාලේ ඒ දැන් අද වගේ නෙමෙයි ඒ කාලේ වතුරු භාජනයක් අරන් යෑමට තිබුණ අපේ තාම ගම් පළාත්වල තියෙනවා. අඩු ගානේ දැන් වැසිකිලිය සම්බන්ධවත් නීති තියෙනවා. වැසිකිලිය සම්බන්ධව දැන් අපේ හැමතැනම දැන් මේව හරි ලස්සනයි අපේ ගිහි ජනතාව දැනගන්න එක වටිනවා. දැන් අපේ හැමතැනම හාමුදුරුවන්ගේ උපසම්පදා පිළිල තමයි වැදගත් වෙන්නේ. ඉස්සල උපසම්පදා වෙච්ච හාමුදුරන්ට තමයි තැන දෙන්නේ. දැන් අපි හිතමුකෝ අවුරුදු 60ක හාමුදුරන් නමක් අද උපසම්පදා වෙනවා. අවුරුදු 21ක හාමුදුරන් නමක් ඊයේ උපසම්පදා වුණා නම් අර 60 හාමුදුර පස්සේ යන්න ඕනේ අර හාමුදුරන්ට. ඒතකොට වැඩිහිටියන්ට ගරු කිරීම කියන උපසම්පදාව. ඊළඟ ඒ වගේම දැන් හැම තැනම අංක 1ට යන තැන තමයි ඔය උපසම්පදාව කියන එක. දානට ගියත් පිරිතට ගියත් හැම තැනම එක දෙන්න ඕනේ වැඩිමල් හාමුදුරන්ට. හැබැයි නොදෙන දෙපලක් තියෙනවා. එකක් වැසිකිළිය. වැසිකිළියට ගියාම මේ වැඩිමහල්ලාට තැන දීම නෑ. ගිය පිළිවෙලට තමයි වැසිකිළියල. දැන් අපි ගිහින් හිතන් පෝලින් තියෙන තැනක උනත් අපි ගිහින් 19ක් ගියා නම් ලොකු හාමුදුරාවක ලොකු හාමුදුරන්ට ඉස්සෙල්ලා යන්න දෙන්න බෑ. පොඩි හාමුදුරයන ඒ පිළිවෙල සංගමහල පිළිවෙල එතන දුන්නේ නෑ. බලන්නකො දැන් ඒ වගේ තැන්. ඊළඟට අනිත් එක නහන් මේ පැන් පහසු වෙන්න යන තැන. නාන තැනත් ඉතින් හිතන්නකො දැන් ලොක්කෝම ලොකු හාමුදුරන්ට දෙදී හිටියොත් පොඩි හාමුදුරන්ට අවසානට මෙන්න ආණ්ඩු වෙන්නේ. එතනත් ඒ ලොකු හාමුදුරන්ට තැන දීලා නේ. එතනත් ඒ යන පිළිවෙල තමයි ඒ පිළිවෙල හැටියට හඳුන්වලා තියෙන්නේ. එතකොට අර මං කිව්වේ වැසිකිළියට අර යන භාජනේ වතුර ගත්තම වතුර ඉතුරු කරන්න එපා කිව්වා. සමහරට පාවිච්චි කරලා අපි හොදාගෙන අපි වතුර ටික ඉතුරු නම් භාගයක් තියලා ඉන්න පුළුවන්. ඒපා. ඒක හිස් කරලා එන්න ඕනේ. ඊළඟට වැසිකිළිය හොඳට සෝදලා පිරිසුදු කරලා එන්න ඕනේ. මේවා මහත්තයෝ දැන් අපට පැයක් නෙවෙයි පැය 10ක් කතා කරත් ඉවර කරන්න බෑ. දැන් අපි කියමුකෝ ඒ කාලේ හාමුදුරුවෝ සංචාරක ජීවිතයක් ගෙව්වා. සංචාරක ජීවිතයක් ගෙවනකොට සමහරට අද මේ කුටියේ ඉඳලා ඊළඟට අනිත් කුටියට දැන් කොහේ හරි වඩිනවා. හැබැයි මේ කුටියෙන් යනකොට දැන් පිටත් වෙන්න ඉස්සෙල්ලා කුටිය අතුගාලා ඒ බඩු නිසි පරිදි තිබුණ විදියට සකස් කරලා ඒ සියල්ල තිබුණ වගේ හරිගස්සලා යන්න වගේ බලා ගන්න ඕනේ. දැන් අපේ අයට ඕක මතක නැහැ සමහරට මම යන ඕන එකක් කරගත්තා කියලා එයා ගියානේ. එහෙම නෙමෙයි. එතකොට ඒ කටයුතු ඊළඟට සැතපීලා ඉඳලා නැගිටිනා උදේ දැන් අපි ඉතින් කියනවා මේ අඳා හරිගස්සලා නැගිටින්න ඕනේ. ඕවා මේ බුදුදහමේ එකෙන් එක කතා කරලා තියෙනවා. මේව මං හිතන්නේ අපේ ජීවිතවලට ගත්තොත් හැම ක්‍රියාවක් පිළිබඳව උන්වහන්සේ ඔය පරිසරය සම්බන්ධව ගත්තොත් වතුර වතුරත් එක්ක ගත්තොත් වතුරට කෙල ගහන්න එපා. මල මුත්‍ර දාන්න එපා. පවිත්‍ර කරන්න එපා. අඩු ගානේ ඒ විදිහට උන්වහන්සේ ජලය රැකීම පරිසරය රැකීම එතකොට හොඳ යහපත් සෞඛ්‍යමත් ජීවිතයක් ගෙවීම මේ හැම එකක් පිළිබඳව කාරණා රාශියක් දේශනා කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ යහපත් ජීවිතයක් හොඳ ජීවිතයක් සාර්ථක ජීවිතයක් ගෙවෙන හැටි උන්වහන්සේගේ දේශනා තුළ මං හිතන්නේ ඔය හාමුදුරන්ගේ විනය හා සම්බන්ධව ගත්තොත් ඒක හාමුදුරන්ට වගේම ගිහියත්තන්ටත් ඒක එසේම බලපාන වටිනා කාරණා රාශියක් බුදුහාමුදුර දේශනා කරලා තියෙනවා. අපේ හාමුදුරනේ මේ ගැන දැනගන්න අපිට මීට අවුරුදු 2600කට කලින් අපේ බුදුහාමුදුරුව මේ පිළිබඳව අපිට කියලා දුන්නේ. මේ දැන් අපි මේ අන්තර්ජාලය භාවිත කරලා එහෙම නැත්නම් පොත්පත් කියවල තමයි මේ දැනුම එකතු කරගන්නේ. නමුත් මේ බුද්ධ දේශනාව නියමාකාරයෙන් අවබෝධ කරගන්නවා නම් ඔබට අන්‍යයන්ට ඵලදායිතාවය ලබා දෙන පිරිනමන මිනිසෙක් වෙන්න එච්චර අපහසු නෑ. ඔබට ඵලදායි මිනිසෙක් වෙන්න ඔබට එච්චර අපහසු වෙන්නේ නැහැ. මේ අපේ හාමුදුරුවෝ කියලා දුන්නේ ස්වාමින් වහන්සේලා කොයි විදිහටද ඵලදායිව මේ නිවන් මඟ ඔස්සේ ගමන් කරන්න කියන කාරණාව එයත් ඉතාම කෙටියෙන් අපේ හාමුදුරුවෝ නේ මේ කාරණාවන් විග්‍රහ කරන්න ගියෝතින් එකින් එක මහ විශාල කාලයක් දවස් ගන්නක් වුණත් අපිට කතා කරන්න පුළුවන්. ඒ නිසා අපි දැන් මේ සාමාන්‍ය පෞල් ජීවිතය වෙත යොමු වෙන්න කැමති ඔබතුමිය මෞතුමියක් නිසා මේ මෞවත් කමින් පොහසත් නිසා තමයි අය මං කලින් මතක් කළා වගේ කාලය තමන්ගේ කළමනාකරණය කරගෙන තමන්ගේ පවුලටත් ඉඩකඩ ලබා දෙන ගමන් මේ ආයතනත් තමන්ගේ ක්‍රියාකාරීත්වයෙන් වැඩ කටයුතු කරන ගමන් මේ සමාජයට මහ සේවාවක් සිද්ධ කරන්නේ. අපේ තිලකා මැතිණියනි කොහොමද මේ කුඩා මේකකේ මේ සමාජයේ තියෙන පවුලේ ඵලදායිතාවය වැඩි කරගන්න අම්මා කෙනෙක්ට කොහොමද තියෙන වගකීම? සහන් මහත්මිය ඇත්තටම දැන් අපේ ස්වාමින් වහන්සේ කතා කරපු දෙයට අහුම්කම් දෙනකොට ස්වාමින් වහන්සේ ඒ සඳහන් කළ දේවල් එක්කලා ගත්තා මේක ගිහියන්ට එකතු කරොත් මම ඉස්සෙල්ලාම පවුලට වැඩිය ගිහියෙකුට එකතු කළොත් එහෙම අපේ ජීවිතේ කොටස් හතරකට බෙදන්න පුළුවන් අපිට. එකක් තමයි අපේ පෞද්ගලික ජීවිතේ. ඊළඟට අපේ පෞල් ජීවිතේ. අනිත් එක අපේ රාජකාරී ජීවිතේ. එහෙම නැත්නම් වැඩ ජීවිතේ. ශිෂ්‍යෙක් නම් තමන්ගේ අධ්‍යයන ජීවිතය. අනිත් එක අපේ
සාමාජීය ජීවිතේ. මෙන්න මේ අංශ හතර ගත්තහම මේ අංශ හතර ඇතුළෙම පුජ්‍යලයකට ඵලදායී වෙන දැන් තමන්ගේ පෞද්ගලික ජීවිතේ. තමන් මොන විදිහේ පුජ්‍යලයකද විය යුත්තේ කියන එක තීරණය කරන්නේ තමන්. තමන් කරන ක්‍රියාව තුළ තමන්ගේ විනය, හික්මීම, සංයමය මේ සියල්ල ගොඩනගා ගන්න මේ කියපු ඵලදායීතාවය තමයි ජීවිතයට වැදගත් වෙන්නේ. ඇයි අපි සමාජය තුළ පුජ්‍යලයන්ට විවිධාකාරයේ ලේබල් ගහලා තියෙන්නේ? දැන් සමහර කෙනෙක් අපි ඉතාමත්ම හොඳ විදිහට දකිනවලු තව කෙනෙක් දියා අපි බලන්නේ ටිකක් වෙනස් විදිහට. එන සුදු කළු කියලා මිනිස්සු අපි බෙදෙනවනේ හැම වෙලාවෙම සුදු කළු චරිත තියෙනවා. ඇයි මේ සුදු කළු චරිත ගොඩනැගිලා තියෙන්නේ? සුදු කළු චරිත ගොඩනැගිලා තියෙන්නේ අපි සමාජය තුළ සුදු චරිතයක් එමෙත වයිට් කැරක්ටර් එක අපි හඳුන්වන්නේ පුජ්‍යලයක් තමන්ගේ ජීවිතේ ඉතාමත්ම ගුණගරුක අන්‍යයන්ට ගරු කරන්න දන්න එහෙම චරිතයක් සමාජයට හානියක් නොකරන ඒ වගේ චරිතයක්. එයා ඵලදායි පුජ්‍යලයක් විතර අපි දකිනවා. එhmenan අනුන්ට කරදරයක් නොකර සමාජයට රටට පවුල් කරදරයක් නොකර තමන්ගේ ජීවිත පැවැත්ම ඉදිරියට ගෙන යන කෙනා සමාජය තුළ හොඳ පුජ්‍යලයක් විදිහට දකිනවා. මේ කතා කරපු බුදුන් වහන්සේ දේශනා කරපු හැම වචනයකම මම හිතන්නේ එකතු කරලා තියෙන්නේ සමාජයේ හික්මීම, විනය, සංයමය. මේක පුජ්‍යලයා තුළ ඇතිවිය යුතුයි, පවුල තුළ ඇතිවිය යුතුයි, සමාජය තුළ ඇතිවිය යුතුයි, රට තුළ ඇතිවිය යුතුයි කියන එක තමයි මේ කතා කරේ. දැන් අපි කතා කරොත් පවුල ගත්තොත් අපි හිතමු පවුලේ ඵලදායීතාවය කියන්නේ අපි පවුලේ අම්මා, තාත්තා, දරුවෝ, ඊට පස්සේ අපිත් එක්ක තව අපේ දෙමව්පියෝ ජීවත් වෙනවා නේද? අපේ දරුවන්ගේ නම් ආත්තම්මා, සීයා, මේ සියලු දෙනාම නැන්දලා, මාමලා, නෑදෑයෝ විශාල ප්‍රමාණයක් අපි ගත්තොත් දැන් මම පෞද්ගලිකව ගත්තොත් මගේ ජීවිතයේ භූමිකා විශාල ප්‍රමාණයෙන් මම ගෙදරදි මගේ දරුවට මම මවක්, මගේ ස්වාමි පුරුෂයාට මම භාර්යාවක් වෙනවා, මගේ අම්මට තාත්තට මම දියණියක් වෙනවා, මගේ නෑදෑයන්ට මම දරුවෙක්, දියණි, අක්ක කෙනෙක්, අයිය කෙනෙක්, ඒ වගේ කවුරු හරි වෙනවා. සමාජයට මම සමාජයේ එක කොටසක්, පුරවැසි. එතකොට මෙන්න මේ කියන භූමිකාවන් තුළ අපි අපේ යුතුකම සහ වගකීම නියමාකාරයෙන් තේරුම් ගත්තොත් දැන් මම මවක් විදියට මගේ යුතුකම සහ වගකීම මගේ දරුවා වෙනුවෙන් මම ඉටු කළොත් මගේ දරුවා එයා මගේ පුතා විදියට, එහෙම නැත්නම් දියණිය විදියට මවට ඔහුගේ හෝ ඇයගේ වගකීම සහ යුතුකම ඉටු කළොත් අනිවාර්යයෙන්ම අම්මට වරප්‍රසාද, තමන්ට වරප්‍රසාද සහ අයිතිවාසිකම් කියන එක ඉබේම ලැබෙනවා. අද සමාජයේ ඇයි සහන් අපි මිනිස්සු හැම වෙලාවෙම තමන්ගේ යුතුකම සහ වගකීම පසෙ කළා, තමන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද දිනාගන්න සටන් කරන සමාජයක් තුළ ඇයි මිනිසුන් නොහිතන්නේ තමන්ගේ යුතුකම සහ වගකීම ඉටු කළ යුතුයි කියන එක? මෙන්න මේක තමයි ඵලදායී පුජ්‍යලයක් හැම වෙලාවෙම තමන්ගේ යුතුකම සහ වගකීම ඉටු කිරීම උදෙසා තමයි කැප වෙන්නේ. තමන්ගේ යුතුකම සහ වගකීම ඉෂ්ට කරනවා නම් අපි අර වරප්‍රසාද සහ අයිතිවාසිකම් මේ ලබා ගන්න සටන් කරන්න ඕනේ. ඒක ඉබේම ලැබෙනවා. දැන් බලන්න බොහෝ වෙලාවට තමන් වැඩ කරන ආයතනය තුළ රාජකාර ජීවිතය තුළ අපි හැම වෙලාවෙම දකින්නේ තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන මිනිසු කොටස, තමන්ගේ වරප්‍රසාද ගැන කතා කරන මිනිසු කොටස. හැබැයි ඔය කිසි කෙනෙක් කවදාවත් මම අහලා නැහැ අපේ රටේ තමන්ගෙන් විය යුතු යුතුකම වෙනුවෙන් රටන් කරන, තමන්ගෙන් විය යුතු මොකද්ද වගකීම වෙනුවෙන් සටන් කරන කණ්ඩායමක් ඉන්නවද බලන්න අපේ රටේ රාජකාරී ජීවිතය තුළ වැඩ කරන කණ්ඩායම් තුළ හැම කෙනෙක්ම කතා කරා. ඊට අම්ම කෙනෙක් විදිහට මම ඒ කාර්යය මගේ දරුවන් ටෙස්ට් කරනකොට දැන් බාලයාව ස්වාමි පුරුෂයා කියන මේ දෙදෙනා අතර තුන්ත අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තමන්ගේ ජීවිතය තුළ පවුල් සංස්ථාව තුළ බොහෝ වෙලාවට තියෙන්නේ මොකක්ද? කැප කිරීම කරන්න තියෙන. ගොඩක් වෙලාවට තියෙන්නේ ෂෙයරින් ඇන් බෙයරින්. මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි එතන තියෙන්නේ පවුල කියන තුල තියෙන ෂෙයරින් ඇන් බෙයරින්. අපිට තමන්ගේ දේ ෂෙයා කරගන්න ඕනේ, ඒ වගේම අපි දරා ගන්නත් ඕනේ. ඔය දෙක කරන්න බැරි නම් ඒ පවුල් සංස්ථාව තුළ අපි අසාර්ථක වෙනවා. ඒතර අම්මා විදියට අසාර්ථක වෙනවා, තාත්තා විදියට අසාර්ථක වෙනවා, දරුවෝ විදියට අසාර්ථක වෙනවා. ඒතර ඒ පවුල ඵලදායි පවුලක් නෙවෙයි. එහෙම පවුලක් සමාජයට බරක්, රටට බරක්, ගමට බරක්, රණ්ඩු කරගන්න බීලා කෑ ගන්න තාත්තා කෙනෙක් ඉන්න පවුලක් හිතන්න. ඒ තාත්තාගේ ඒ චරිතය, ඒ බිහේවියර් එක, හැසිරීම ගෙදරට විතරක් නෙවෙයි අවසානයේට අවටටත් කරදරයක්. මම හිතන්නේ අපි බුදුන් වහන්සේ දේශනා කළා තියෙන හැම වෙලාවෙම අසල්වැසියාට කරදරයක් නොවෙන්න, අන් අයට කරදරයක් නොවෙන්න ජීවත් වෙන්න. ඉතින් මෙන්න මේ කියන ඵලදායි පවුල ගමට යහපතක් හැම වෙලාවෙම. ඒ වගේම සමාජය තුළ මගේ ජීවිතේ මම ඒ ගැන කතා කරාම පවුල තුළ මගේ භූමිකාව විවිධාකාරයි. සමහර වෙලාවට මම මගේ දරුවට අම්ම කෙනෙක් වගේ මම මගේ දරුවට මිතුරියක් වෙන වෙලාව. ඒ වගේම
සමහර වෙලාවට නොයෙකුත් ආකාරයේ භූමිකාවන් අපිට දරුවාම තේරුම් ගන්න පුළුවන්. අද සමාජය තුළ දරුවෝ දෙමව්පියෝ අතර තියෙන සම්බන්ධතාවය බලන්න. ඒ සම්බන්ධතාවයේ ඵලදායී සම්බන්ධතාවයක් නොවන නිසා තමයි අද සමාජය තුළ බොහෝ ගැටලු ඇති වෙලා තියෙන නිසා. ඒ වගේම නිවස තුළ නිවැරදි අවබෝධය, නිවැරදි දැක්ම මෙන්න මේ කියන දේ නැති නිසා පවුල තුළ බිරිඳ සහ ස්වාමි පුරුෂ අතර විවිධාකාර ගැටුම් ඇති වෙලා. අද සමාජයේ බලන්නකෝ ගත්තාම වැඩිපුරම තියෙන්නේ මොනවද? අපිට අහන්න හම්බ වෙන්නේ මොනවද? මේක ප්‍රශ්නයක්. ඒක ඵලදායීතාවය. ඒ තමන්ගේ ජීවිතයට ඵලදායීතාවය එකතු කරගත්ත පුජ්‍යලයා දන්නවා ඕනෑම අවස්ථාවක් කළමනාකරණය කරගන්න, ඕනෑම අවස්ථාවකට මුණ දෙන්න, ඕනෑම අවස්ථාවක් යහපත් පැත්තට හරව ගන්න. දැන් අපි කතා කරොත් ඕන දෙයක් අපිට හොඳ පැත්තට නරක පැත්තට දෙපැත්තටම පාවිච්චි කරන්න පුළුවන්. හොඳ පැත්තට ඕන දෙයක් හරව ගන්න පුළුවන්. පවුල ඵලදායී පවුලක්, පුජ්‍යලයා ඵලදායී පවුලක්. ඊළඟට සමාජය ගන්න අපි. දැන් අපි සමාජයේ හැම වෙලාවෙම අපි සමාජයේ යහපත ගැන හිතනවා නම් අපි මුන වෙලාවකත් පරිසරයේ, අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේ පරිසරයේ මේ බුදුන් වහන්සේ දේශනා කරපු දේ තුළ මට මතක් වෙන්නේ ඵලදායීතාවේ හරිත ඵලදායීතා සංකල්පේ. හරිත ඵලදායීතා සංකල්පය ගැන තමයි අපේ ස්වාමීන් වහන්සේ කතා කරේ. අද ලෝකෙට මේ සංකල්පය, මේ කියන න්‍යායන්, මේ කියන දේවල් අඳුනලා දීලා තියෙන හරිත ඵලදායීතාවය කියන සංකල්පය. හරි, හරිත ඵලදායීතාවය කියලා කියන්නේ සහන් අපි ගත්තොත් ආර්ථික හා සමාජීය සංවර්ධනය කරා යන ගමනේදී පරිසරයට හානි කරන්නේ නැතුව පරිසරය සංරක්ෂණය කරමින් මේ කියන සංවර්ධන ඉදිරියට ගෙනියන එක. අද බලන්නකෝ අපේ රටේ මොකද වෙලා තියෙන්නේ කියලා. ලෝකේ දියුණු රටවල් බලන්න. මම ජපානයේ ජීවත් වුණ නිසා මම දකිනවා ඵලදායීතාවේ, මේ හරිත ඵලදායීතාවේ මොන විදිහටද රටේ සංවර්ධනට යොදාගෙන තියෙන්නේ. පරිසරයට ආදරය කරන්න උගන්න, පරිසරය සුරක්ෂිත කරන්න උගන්නන්න. සමාජයේ අද බොහෝ වෙලාවට නිවසේ ඵලදායීතාවේ අපි කතා කරනවා ප්‍රජා ඵලදායීතා වැඩසටහන. ප්‍රජා ඵලදායීතා වැඩසටහන තුළ අපි කතා කරලා උගන්වන්නේ පවුලට පවුලේ ආර්ථිකය ගොඩනගා ගන්න, පවුලේ සමාජීය මට්ටම ගොඩනගා ගන්න, සෞඛ්‍ය ගොඩනගා ගන්න, අධ්‍යාපනය, ඒ වගේම පරිසරය සුරක්ෂිත කරන්න. මෙන්න මේ සියල්ල වැදගත් වෙනවා. ඒ වගේම තමයි අද අපි කතා කරනකොට ඵලදායීතා සංකල්ප ජීවිතයට එකතු කර නොගැනීම නිසා බලන්න සෞඛ්‍ය අතින් අපි මොනතරම් පිරිහිලාද කියලා. එයා බලන්න අපි මොනතරම් සමාජීය වශයෙන් අපේ රටේ කොච්චර ප්‍රශ්න තියෙනවා. මේ සියල්ල ලස්සනට විග්‍රහ කරලා අපි විශ්ලේෂණය කරොත් ඵලදායීතාවය කියන එක මේ හැම තැනම තියෙනවා. මේ හැමදේම අපි නිවැරදිව ජීවිතයට යොදාගත්තොත් අපිට විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්. ඉතින් රාජකාරී ජීවිතයට ඔය හැම තැනටම ඵලදායීතාවය වැදගත් වෙනවා. ඔබතුමිය කියන විදිහට මේ ස්වార్థයට එහා ගිහිල්ලා අපි පරාර්ථකාමීව හිතනවා නම් අර අපේ පවුල, අපේ සමාජය, අපේ වටපිටාව, අපේ පරිසරය පිළිබඳව හිතනවා නම් මේ ඵලදායීතාවය කියන එක් වචනය තුළ මේ සියල්ලම ගැබ් වෙලා තියෙනවා. මේ එක වචනයකට සීමා වෙච්ච කාරණාවක් අපි බොහෝ සෙයින් විග්‍රහ කළා. මේ අපේ පුද්ගලික ජීවිතයේ හෝ වේවා, පවුල තුළ හෝ වේවා, සමාජය තුළ දී හෝ වේවා, මේ කාරණාවන් පිළිබඳව බොහොම අපූර්වට මේ කාරණාවේදී කතාවේදී විග්‍රහ වුණා. අපේ හාමුදුරනේ මෙතුමිය ඉස්මතු කළපු කාරණාවක් මට මේ සිහියට එන්නේ මේ පසුගිය වකවානුව තුළ අපි මේ ප්‍රවෘත්තිය බොහෝ සෙයින් දුටුවා. මේ දෙමාපියන්ව මේ දරුවන් විසින් විවිධාකාරයේ වද පීඩා වලට ලක් කරනවා, පීඩාවන් වලට ලක් කරනවා. නමුත් අපි ඒ පැත්තේ ඉඳගෙන කතා කළා මිසක් මෙතුමිය කිව්ව විදිහට දෙමාපියන් ඵලදායීව, දරුවන්ට ඵලදායීව ජීවත් වුණාද කියලා අපි ඒ පිළිබඳව විශ්ලේෂණය කරේ නැහැ අපි හැමෝමනේ. ඒ නිසා අපි ආදර්ශමත් විය යුතුයි දරුවන්ට මේ විදිහට සලකන්නේ. එහෙම නැත්නම් පොදුවේ ගත් කල කෙසේ හෝ වේවා දරුවෝ සැලකිය යුතුමයි දෙමාපියන්ට. නමුත් අපි ඒ පිළිබඳවත් සිතිය යුතුයි නේද අපි හැමෝමනේ මේ ඵලදායීතාවය ගැන කතා කරද්දී. සහන් මාත්‍යෝ, මේ පහුගිය දවසක මම දෙමව්පියෝ පිළිබඳව, දෙමව්පියන්ගේ වටිනාකම පිළිබඳව ධර්ම දේශනා කරාට පස්සේ ඕක අහගෙන හිටපු මහත්තයෙක් කතා කරලා අහනවා, හාමුදුරනේ දැන් හැම හාමුදුරුවම දෙමව්පියන්ට සලකන්න ඕනි කියලා බණ කියනවා. එක හාමුදුරු නමක්වත් දෙමව්පියෝ දරුවෝ ගැනත් බලන්න ඕනි කියලා බණක් කියන්නේ නැහැ නේ හාමුදුරනේ කොහෙවත්. පුළුවන් නම් ඒ ගැනත් හාමුදුරනේ කියලා දෙන්න කියලා එතුමාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ලොකු විස්තරයක් කිව්වා. ඇත්තටම සමහර අපි කියන්නේ අර හැදිච්චි මව්පියන්ගේ නැහැදිච්චි දරුවෝ ගැන ඔක්කොම කතා කරනවා. නැහැදිච්චි මව්පියන්ගේ හැදිච්චි දරුවෝත් ඉන්නවනේ. සමහරට දෙමව්පියෝ නැහැදිලා දරුවෝ හැදිච්ච අය ඉන්නවා. ඉතින් ඒ වගේ මහත්යෙක් තමයි කතා කරේ. එතුමා ඒ දෙමව්පියන්ට මේ දෝෂාරෝපණයක් කරා නෙමෙයි කියලා මේ එතුමා කියනවා. හාමුදුරනේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා එතුමා දෙමව්පියෝ ගැන මතක් කළා. දැන් ඒ වගේ ගොඩාක් හරිය මාත් එක්ක එහෙම කතා කරපු අවස්ථා තියෙනවා. මේ වගේම පහුගිය කාලේ මං ඒ ධර්ම දේශනාවකට නිවසක වැඩි වෙලාවේ ඒ තාත්තා මිය පරලව ගිහිල්ලා මේ
අම්මයි දරුවෝ ටිකයි තමයි පින්කම කළේ. මම ඉතින් දෙමෝපියන්ගේ අගය ගැන ওই විදිහටම ධර්ම දේශනාවක් කළා. ඊට පස්සේ අනිත් පහොදා දුව මාව හම්බ වෙන්න ආව අඬාගෙන ආවේ. දුව තවත් උපාසකම් කෙනෙකුත් එක්කගෙන ඇවිල්ලා කියනවා, හාමුදුරනේ අපේ අම්මා නේද ඔය හාමුදුරන්ට ඔය බණ කියන්න කියලා කිව්වේ. මම කිව්වා නෑ, මට එහෙම කවුරුත් කිව්වේ නැහැ. මේ නෑ මට සැකයි, මොකද මං දරුවෝ දෙමෝපියන්ට සලකන්න ඕනේ කියලා මම ඒ ගැන තමයි ඉතින් ඇත්තටම දේශනා කළේ. ඊටසේ කියනවා, හාමුදුරනේ අපේ අම්මට මං පුදුම විදිහට සලකනවා. නමුත් අම්මා හැමතැනම කියනවා මේ මාව කියන්නේ දරුවෝ සලකන්නේ නැහැ කියලා ඇවිදිනවා. ඉතින් ඒ හින්දා මට හරි මානසික වදයක්. මං හිතුවා මේ නෑදෑයෝ ඉස්සරහා කියනකොට හාමුදුරන්ට අම්මා කියලා කියවද කියලා. මං කිව්වා මට කවුරුත් උපදෙස් දුන්නේ නැහැ. මං හිතලා මොකද තාත්තා කෙනෙක් මැරිච්ච නිසා මේ කතාව කිව්වේ කියලා. ඒ කතා දෙකෙන්ම මම බැලුවේ දැන් සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවන්ට සමහරට වයසට යනකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ලොකු දේවල් සමහරට දරුවන්ගෙන්. සමහරලාට දරුවන්ට ඉටු කරගන්න බැහැ. දැන් දෙමව්පියෝ හැටියට බලාපොරොත්තු වෙනවා ලොකු දේවල්. හිතෙනවා සමහරලාට දැන් ඒ වගේම තවත් උදාහරණයක් එනවා. මේ ඊ පෙරේද ඒ තම්ම කෙනෙක් කියනවා, මං හාමුදුරනේ දුව ගෙදරින් එලෙව්වා. අම්මා කියනවා මට අවුරුදු 73යි, මට දැකලවත් නෑ. අම්මා මට කතා කළා කියනවා මං එලෙව්වා. මං අහුව මොකද හාමුදුරනේ දුව 50,000ක් විතර පඩි ගන්නවා, මට 15,000ක් කිල්ලුවා මාසකට දෙන්න බෑ කියනවා. ඉතින් ඒ මං එහව දුව මොකද කරන්නේ කියවම දුව ඉතින් මේ ගෙදර තව විවාහ වෙලා දරුවෙකුත් ඉන්නවලු. ඉතින් එතකොට ඒ ජීවිතේ බැලුවම මං කතා කළ බැලුවම කණ්ඩ බොණ්ඩා එහෙමත් දෙන්නේ ඔක්කොම කරන්නේ දුව. අම්මා බලාපොරොත්තු වෙනවා තව 15,000ක් අතට. මං එහව අම්මට මොකටද සල්ලි? නෑ හැමතරි මටත් කියලා කීයක් හරි තියෙන්න ඕනේනේ. දැන් ඒ අම්මගේ සිතුවිල්ල බලන්නක. එතකොට ඒ අම්මා අවුරුදු 73ක අම්ම කෙනෙක්. ඒ අම්මට හැබැයි සල්ලි එකතු කරන්න ලොකු ආසාවක් තියෙනවා. එතකොට දැන් වයසට ගිහිල්ලානේ. දැන් ඒ අම්මා එතකොට හිතන්නේ අර දුවගේ 50,000 පඩිය ගැන හිතනවා. දැන් දුව එතකොට වියදම් කරන්නේ තේ අම්මට කන්න දෙන්නේ දුව ඔක්කොම තියදී ඊට පස්සේ ගෙදර රණ්ඩු කරලා කොහොම හරි දුව ගෙදරින් යවලා. ඉතින් දුව මං එහව දැන් කොහොමද දැන් කුලීගේකට ගියායි කිව්වා. ඉතින් මම පස්සේ අම්මට මං කියලා දුන්න කාරණා ටික. ඉතින් කතා කරලා මට ඒ දුවට දොස් කියන්න මට කතා කරපු හින්දා ඒකෙන් අම්මට හොඳක් වුණා. ඉතින් හැබැයි සමහර වෙලාවට ඔය වගේ කතා අපට ගොඩාක් අහන්න ලැබෙනවා. සමහර දෙමව්පියොත් හරියට දරුවෝ ගැන බලන්නේ. ඉතින් ඒක ලොකු අපරාධයක් කරලා තිනවා. අද මං හිතන්නේ අද රටම කතා කරන දෙයක් තමයි මේ දෙමව්පියන්ගෙන් ඒ චූටි කාලෙම දරුවන්ට සම්මාත්තෝ ආදරේ අනුකම්පාව කියන එක අද අවශ්‍ය වෙලා තියෙනවා. අද ගොඩාක් හරි අපි ඉතින් රටේ ආර්ථිකය ගැන කතා කරනකොට අංකයකට විදේශ විනිමය කතා කරනවා. හැබැයි ඉතින් අපේ අම්මලා රට යවලා ඒ පවුල් ටික ඒ ගෙද ආපහු ලංකාවට එනකොට ඒ අම්මා අවුරුදු දෙක තුනේ ඉඳලා එනකොට ළමයා ඉවරයි සහන්මත්තෝ. ළමයාගේ ඒ ළමයාට ලැබෙන්න ඕනි ආදරේ නැහැ. අපි දන්නවා එහෙම ගියාට පස්සේ ඒ පවුල් වලට විචි දේවල්. එතකොට තාත්තා එනකොට ආපු ගමන් තාත්තට අවසානයේදී තාත්තා වෙන පැත්තකට හැරිලා සමහරට බොන්න පුරුදු වෙලා සමහර වෙලාවට දරුවෝ ටික ආච්චි යටතේ එක්ක නැත්තම් වෙනත් අය යටතේ සමහරට දැන් අර නීතියකුත් දෙලා තියෙන අවුරුදු 5ට වඩා දරුවෝ අඩු දරුවෝ වයස තියෙන දරුවෝ යවන්න එපා කියලා ඉන්න අම්මලා. හැබැයි ඉතින් ඒකටත් බොරුවක් කියලා ඉතින් සමහරట్లాට ළමයි නෑ කිව්වොත් ඉතින් ඔක ඔප්පු කරන්න මේ උපන් සාතිකයෝ මේ බලන්නේ සමහර ළමයි නෑ කියලා යනවා බොරු කියලා. ඉතින් ඒකත් හරි ප්‍රශ්නයක් මන් දන්නේ. අපේ ගොඩාක් ඒ වගේ අසරණ විච්චේව ඊළඟට ඒ දරුවා ඒ මව් සෙනෙහස අහිමි වුණාම අපි මනෝවිද්‍යාවටත් කියන කාරණයක් තමයි ලොකු වෙනකොට ඒ ළමයි ප්‍රචණ්ඩ වෙනවා. ඒ ළමයි හරි පාසලකට ගියාමත් ඒ අම්මා තාත්තගේ ආදරේ අහිමි වෙච්ච දරුවෝ අපි දන්නවා අපි ළඟට ගොඩක් එන දරුවෝ අතර ඒ ළමයි හරිම සැඩපරුසයි. සමහරලාට මන් දන්නේ ඒක දැන් අපි සමහර අය ඉතින් කියනවා ඔය අම්මා තාත්තා නැති දරුවෝ කවුරු හරි එක්කෙනෙක් අසරණ සමට පන්සලටත් ගෙනත් දෙනවා. ඉතින් මම පරිවිනාදිත කමුත් කරපු නිසා මට හොඳටම අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ වගේ ඔය කැඩුණු පවුල්වල දරුවෝ මහාන කරත් අපිට ගොඩාක් කාලයක් යනවා ඒ අය මේ විනය ශික්ෂාපදනුව හික්මවා ගන්න. මොකද ඒ අය හරි සැඩ ගතියක් තියෙනවා. ඒගොල්ලෝ මානසිකත් අනිත් අයට ගහනවා, තලනවා, පෙළනවා, රණ්ඩු කරනවා. ඒ අය අනිත් අයට සමාජයත් එක්ක ආදරේ නැහැ. ඒක හරි ප්‍රශ්නයක්. ඉතින් මං හිතන්නේ අද මේ දෙමව්පියොත් මං හිතන්නේ කාසිපණන් හොයාගෙන රට යනට වඩා මං හිතන්නේ පිරිමි යනවා නම් හොඳයි. කාන්තාව ටික අනික කාන්තාවෝ දැන් මං හිතන්නේ අර අපේ ඵලදායීතාවනේ ඵලදායීව ඒගොල්ලෝ ජීවිතේ ගෙවනවනම් මන් දන්නේ අපේ රටේ දැන් ගොඩක් හරිය දැන් ඔය මේ පිටපලාත්වල ගත්තොත් එහෙම හොඳට සාමාන්‍ය අක්කර කාලක් අක්කර භාගයක් තියෙන හැම ගෙදරකටම. ඒ තියෙන ඉඩමේ අඩු ගානේ කෙසල් ගස් ටිකක් හිටවගෙන ඔය එළවලු ටිකක් හදාගත්තා 30,000 නෙමෙයි 60,000ක් හොයන්න පුළුවන්. හැබැයි ගෙදර වවා ගන්න කැමති නැහැ.
හැබැයි ගෙදරින් රුපියලක් හොයාගන්න කැමති නැහැ. හැබැයි රට ගිහිල්ලත් ගේන්නේ 30000යි බැලුවම. හැබැයි එතකොට දරුවෝ ටිකක් නැගෙන දෙම මහත්යත් නැහැ. හැබැයි කැඩුණු ජීවිතේක අරහෙ ගිහිල්ලා ඒ වගේ 10 ගුණයක් දුක් විඳිනවා. උදේ පාන්දර නැගිටගෙන රෑ වෙනකන් දුක් විඳලා විඳලා රුපියල් 30000ක් වුණා. හැබැයි මෙහෙ ඉඳලා 60000ක් හොයන්න පුළුවන්. මේ මහන්සිය මෙහෙ වුණා නන. දැන් මේක තේරුම් ගන්න ඇති ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ ගොඩාක් හරිය දැන් මේ දෙමෝපියෝ අතර ඔය මං හිතන්නේ දෙමෝපියෝත් මේක ගොඩක් වෙලා තියෙන්නේ දරුවෝ ගැන බලනකොට දරුවන්ට ඔක්කොම උගන්වන්න හදන්නෙත් මේ අද බුදුහාමුදුරු දේශනා කළේ දෙමෝපියෝ දරුවන්ට උගන්වන්නට කාරණා දෙකක් තියෙනවා සම්මත එකක් ශිල්පයේ පිහිටවන්න ඕනේ ඊළඟට ගුණ යහපත්කම් උගන්වන්න ඕනේ දැන් අද ගොඩක් හරිය මේ දැනුම දෙන්න උත්සාහ කරනවා ගුණ යහපත්කම් දෙන්න උත්සාහ කරන්නේ මේකේ වැරද්ද මොකද්ද අවසානයේ උගන්වලා උගන්වලා හොඳ දක්ෂ මේ බුද්ධිමත් කෙනා විභාග පාස් වෙච්ච හොඳ නිලධාරි බවට පත් වෙනවා. හැබැයි දෙමෝපියෝ ගැන බලන්නේ නැති ඒ ආදරය කරුණාව දයාව අනුකම්පාව නැති අපි ඒ වගේ මහා සමහර අපි දකිනවනේ ලොකු තනතුරු දරනවා හදවතේ කාරුණිකත්වයක් නැ ධර්මයේ නැ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළේ මේ හොඳ හික්මිච්චි අපි සිල්වත්කම් ගුණවත්කම් එක්ක අපි කිව්වේ ගුණ නැන බැලෙන් යුතු පුතු මේ ඊතාගරු කියලානේ. එතකොට ගුණ එක තියෙනෝනේ උගත්කම් නැතත් ගුණවත්කම් තියෙන නම් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ගුණවත්කම් තියලා මේ උගත්කම් තිබිලා ගුණවත්කම් නැත්තම් මහා නරුමියේ සමාජයේ පිළලබ්බාට පත් වෙන දෙමෝපියන්ගේ යුතුකම තමයි යහපත් ගුණවත් වගේම නැනවත් දරුවෙක් හදනවා නම් ඒ සමාජයේ ඵලදායිකයි. කොච්චර පොඩි පොඩි පහන් තිබ්බත් අපේ හැමදෙනා එක පුන්සඳින් මේ ලෝකයේ ඝන අන්ධකාරය දුරු වෙනවා. ඒ නිසා පහනක් වෙනවට වඩා උත්සාහ කරන්න මහා පුන්සඳක් වගේ වෙන්න. මේ හැම ගුණෙම ඔබේ ජීවිතයට එකතු කරගන්න. අපේ හැමදෙරුව කිව්වා වගේ මේ හැම කාරණාවම ඔබේ ජීවිතේ ක්‍රියාත්මක කරන්න ඔබ උත්සාහ දරන්න. අවසාන වශයෙන් අපේ තිලකා මැතිණියගෙන් දැනගන්න කැමතියි එතුමිය බොහොම විදේශ සම්බන්ධතා තියෙන විදේශ රටවල තමන්ගේ සේවය ලබා දෙන මැතිණියක් නිසා අපි එතුමියගෙන් දැනගන්න කැමතියි ලංකාවේ සහ ඒ විශේෂයෙන්ම ජපානය වගේ රටවල කොහොමද මේ ඵලදායීතාවය ක්‍රියාත්මක කරන්නේ කියලා අවසාන වශයෙන් අපේ ජනතාව ටිකක් දැනුවත් කරමු අපි. ඕසන් මහත්මයා දැන් අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරපු දේත් එක්කලා පුජ්‍යලේක අපි ගන්නකෝ දැන් කතා කරපු දැන් උන්වහන්සේ සඳහන් කරපු දේත් එක්කලා ඵලදායීතාවයේදී ඒ කතා කරන්නේ දැනුම ආකල්ප සහ කුසලතාවෙන් සමන්විත පුජ්‍යලේක් තමයි රටට වැදගත් වෙන්නේ කියන්නේ. ඒතර අධ්‍යාපනය තුලින් ගොඩනගන්න ඕනේ දැනුම කුසලතාවේ සහ ආකල්ප අතින් දියුණු මේ තුනම එක හා සමානව තියෙන පුජ්‍යලේ. දැනුම කොයිතරම් තිබුණත් වැඩක් නැහැ. ආකල්ප අතින් ඔහු පහළ නම් ඉන්නේ ඔහු ඵලදායි නැහැ සමාජයට වැඩක් නැහැ. දැන් මම ඔබට සඳහන් කරන්න මම කැමතියි ඇත්තටම මේ ඵලදායිතා සංකල්ප බොහෝ වෙලාවට ලෝකයට අඳුන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ වුණාට දැන් අපි අපේ බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරපු ඒ ධර්මයේ තුල තියෙන දේ තමයි ජපානයේ ලෝකයට අඳුන්වලා දුන්නේ. හැබැයි ජපානයේ බුදුන් වහන්සේගේ බුද්ධ ධර්මය කියලා නෙවෙයි ඒක අඳුන්වලා දුන්නේ ඵලදායීතාවේ. ඒතර මේ ෆිලොසොෆි එකේ තිබුණේ හැමදේම අරගෙන ඵලදායීතාවේ ලෝකයට අඳුන්වලා දුන්නේ ජපානයේ හැම වෙලාවෙම මේ කියපු කතා කරපු දේත් තුල නිර්මාණය කරන්නේ කුඩා අවදියේ ඉඳලා පෙරපාසලේ gedara ඉඳලා පෙරපාසලේ පාසලේ උසස් අධ්‍යාපන ආයතනෙන් සමාජයට යන පුරවැසියා නිර්මාණය කරලා තියෙන්නේ ගුණගරුක විනයක් තියෙන හික්මීමක් තියෙන සංයමයක් තියෙන ධනාත්මක ආකල්පත් එක්ක ඉන්න හැකියාවක් තියෙන දැනුවත් පුජ්‍යලෙක් තමයි නිර්මාණය කරන්නේ. එවැනි කෙනා සමාජයට ගියාට පස්සේ එයා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අන් අයට යහපතක් කරන්න, රට ඵලදායී කරන්න, ආර්ථිකය අතින් සමාජය දියුණු කරන්න. අපි දැන් මම වැඩ කරන කෙනෙක් විදිහට මම ඉතාමත්ම ආත්මාර්ථකාමී විදිහට මගේ ආර්ථිකය ගොඩනගා ගන්න මම උත්සාහ කරනවා නම් මං අනිත් අය ගැන හිතන්නේ නැත්තම් මගේ වැඩපොළ තුල මම වැඩ කරන ස්ථානය තුල අන් අය ගැන හිතන්නේ නැතුව මම ආත්මාර්ථකාමී මේ විදිහට ගුණමකු මිනිසෙක් විදිහට එතන වැඩ කරනවා නම් මම ඵලදායි මිනිසෙක් නෙවෙයි. මම සල්ලි අතින් උඩට යාවි. සමාජය තුළ මම හොඳට වෙන්නේ සල්ලි තියෙන කෙනෙක් විදිහට. හැබැයි සමාජයේ කී දෙනෙක් අපි දිහා බලාගෙන අපිව විවේචනය කරමින් අපේ සමිනවාසිකව වගේ නරුම මිනිසෙක් වෙනවා. ඒතර නරුමෙක් සමාජයට වැඩක් නැහැ. සමාජයට ආදරය කරන්න පුළුවන් හික්මීමක් තියෙන පුජ්‍යලයක්, විනයක් තියෙන පුජ්‍යලයක්, ආදරය කරන පුජ්‍යලයක් රටට අවශ්‍යයි. ජපානයේ නිර්මාණය කළ තියෙන එවැනි පුජ්‍යලයන්. ජපානයේ
අධ්‍යාපනය තුළ ජපානයේ පෙරපාසලේ ඉඳලා අම්මට කියලා දීලා තියෙන මේ සියල්ල තුළ නිර්මාණය කළ තියෙන එවැනි පුජ්‍යලයක නිසා තමයි අද ජපානයේ ලෝකයේ ඉතාමත්ම සංවර්ධිත රටක් බවට පත් වෙලා තියෙන්නේ. මම දැකලා නෑ සහන් ජපන් ජාතිකයෝ තරම් ලෝකයේ කිසිදු මම රටවල් 40 ගණක් එක්කලා වැඩ කරලා ගිහින් තියෙන කෙනෙක් මම දැක්ක අදටත් මම කියන දේ තමයි අන්‍යෝන්‍ය ගරුත්වය කියන එක පුදුමාකාර විදිහට තියෙන ජාතියක් තමයි ජපන් ජාතිකය. ඒක නිසා තමයි හැම වෙලාවෙම අපේ ස්වාමීන් වහන්සේ කිව්වාගේ පෝලිං වල ඉන්න මම දැන් මේ කියපු දේ තුළ හරි ලස්සන විග්‍රහයක් තිබුණා එතන. මම ඒ කියපු දේ තමයි පෝලිං වල ඉන්න ජපන් ජාතිකයන්ට තරම් ඉවසීමක් ලෝකේ වෙන කාටවත්. කියන්නේ ඉස්සරහින් යන කෙනාට ඉස්සරහින් ගිහිල්ලා හිටගන්න කිසි දවසක කල්පනා කරන්නේ. හැම වෙලාවෙම ඉස්සරහින් කෙනෙක් ඉන්නවනම් එයාට පිටිපස්සෙන් ගිහිල්ලා හරි ලස්සනට හිටගෙන පැය ගාණක් තමන්ගේ වැඩේ කරගන්න බලාගෙන ඉන්න හික්මීමක් ඔවුන්ට තියෙනවා. ඒක නිසා තමයි රට ඉදිරියට යන්නේ. බලන්න අපේ රටේ ගත්තට පස්සේ අපිට මොකක්දද වෙලා තියෙන්නේ? ඇයි අපි හැම වෙලාවෙම අපි කතා කරනවා අපේ රට පල්ලෙහාට ගිහිල්ලා, ආර්ථිකයෙන් අපි පල්ලෙහාට ගිහිල්ලා, සමාජීය මට්ටමින් අපි පිරිහිලා, සංස්කෘතියකෝ අපේ, ඊට පස්සේ අපි කතා කරනකෝ අපේ පරිසරයේ මේ සියල්ල එකට එකතු කරගෙන යන්න තමයි ඵලදායිතාවය වැදගත් වෙන්නේ. අපි රටක් විදියට අත්‍යවශ්‍යයි සමාජය තුළ ගොඩනගන්න රටට ආදරය කරන අන් අය ගැන හිතන්න පුළුවන් කණ්ඩායමක් විදියට සාමූහිකව ඉදිරියට යන්න පුළුවන් හික්මීමක් තියෙන විනයගරුක පුජ්‍යලයක් හදන්න අපේ රටේ අවධානය යොමු විය යුතුයි. ඒ යොමු විය යුතු පටන් ගන්න ඕනේ අපි පවුල තුළින්. නිවසෙන් පටන් ගන්න ඕනේ, පෙර පාසලෙන් පටන් ගන්න ඕනේ, පාසලට යන්න ඕනේ අපි, උසස් අධ්‍යාපන ආයතනට යන්න ඕනේ, වැඩ කරන ආයතනේ, පෞද්ගලික හෝ වේවා රාජ්‍ය හෝ වේවා මෙතෙන්ට යන්න ඕනේ, සමාජයට යන්න. මෙන්න මේකෙන සමස්ත ජාලයම අපි මේ ඵලදායිතා සංකල්පත් එක්කලා ඉදිරියට යන්න අපිට විශාල මෙහෙවරක් කරන්න තියෙනවා. එහිදී අපි ප්‍රතිපත්ති සකස් කළ යුතුයි. ඒ ප්‍රතිපත්ති එතෙන්ට ගේන්න ඕනේ. මේ ප්‍රතිපත්ති එක්කලා අපි ඉදිරිය දකින්න ඕනේ. අපි මොන විදිහට රටක්ද ප්‍රාර්ථනා කරන්නේ? අපි හැමෝම ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරන්නේ සහන් ඔබ ජීවත් වෙන්න අපේක්ෂා කරන්නේ මොන වගේ රටක්ද? ඔබ ඔබේ දරුවාට නිර්මාණය කරලා දෙන්න උත්සාහ කරන්නේ මොන වගේ රටක්ද? ඔබ ඔබේ දරුවා යවන්න කැමති මොන වගේ පාසලකටද? ඔබ ඔබේ දරුවා යවන්න කැමති මොන විදිහේ පෙර පාසලකටද? ඔබ මොන විදිහේ උසස් අධ්‍යාපන ආයතනයකට ඔබේ දරුවා යවන්න කැමති? මෙන්න මේ දේ අපි නිර්මාණය කළ යුතුයි සමාජය තුළ. මම දකිනවා අද සමාජය මේ පිළිබඳව අවධානය යොමු කරන අපේ ස්වාමින්වහන්සේ කියෝගේ අම්මා දැන් මගේ අම්මා තාත්තා මට මතක් වෙනකොට ස්වාමින්වහන්සේ කියද මගේ අම්මා තාත්තා මුන්න තරම් ස්වార్థය වෙනුවෙන් වැඩ කරපුගෙන මං වෙනුවෙන් මගේ තාත්තා තමන්ගේ ජීවිතය කැප මගේ අම්මා තමන්ගේ ජීවිතය කැප කරලා මගේ අම්මා නිර්මාණය කරන්න උත්සාහ කරේ සමාජයට වැඩදායක පුරවැසිය. ඔවුන් කවදාවත් කල්පනා කරේ නැහැ. අදටත් මගේ අම්මා තාත්තා කල්පනා කරන්නේ නැහැ ඔවුන්ගේ යුතුකම් සහ වගකීම් අපි ඉටු කළ යුතුයි කියලා. ඔවුන් අදටත් උත්සාහ කරන්නේ ඔවුන්ගේ යුතුකම් සහ වගකීම් අපි වෙනුවෙන් තාමත් ඉෂ්ට කරන්නේ. අපිව තාමත් අපේ අම්මට තාත්තට පුංචි දරුවෙක් වගේ. අපි වැඩිහිටියෝ මොනතරම් ඉහළ තානාන්තරවල හිටියත් මගේ තාත්තට වැඩන්නේ. මගේ තාත්තා බලන්නේ එයාගේ යුතුකම මා වෙනුවෙන් තව දුරටත් ඉටු කරන්නේ. එවැනි ස්වార్థයක් තිබුණ දෙමව්පියෝ අපේ අතීතේ. ඒතට අපිත් එවැනි දෙමව්පියෝ වෙන්න ඕනේ. අර අපේ ස්වාමින්වහන්සේ ඔගේ දරුවෝ සලකන්නේ නැත්නම් ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ දෙමව්පියන්ගේ. මම නම් දකින්නේ අම්මා තාත්තා නොසලකා හරි අනිවාර්යයෙන්ම උගන්වලා නැහැ ස්වාමීන් වහන්සේ. ඒක නිසා තමයි දරුවෝ දෙමව්පියන්ට සලකන්න දන්නේ නැත්තේ. එහෙනම් වගකීම බාර ගන්න ඕනේ දෙමව්පියෝ දරුවෝ නෙමෙයි. ඉතින් මෙන්න මේ කියන දේ අර කියන හික්මීම සොයන් ඔය කියන විනය සොයන් විනය මේ තියෙන සියල්ල එක්කලා නිර්මාණය කළ යුතු පුජ්‍යලය අපි නිර්මාණය කළ යුතුයි සමාජය තුළ. සම්මස්ත සමාජයේම ඉහළ මට්ටමේ ඉඳලා අපි ප්‍රතිපත්ති සම්පාදනයේ ඉඳලා ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ඉඳලා ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නම් වෙලා ඒක ප්‍රතිඵල දකින මට්ටම දක්වාම මේ සියලුම තාන්ත්‍රණයන් එකට එකතු වේ යුතුයි. යන්ත්‍රණය එකට එකතු වේ යුතුයි. මේකත් එක්කලා තමයි අපිට පුළුවන් වෙන්නේ යහපත් රටක් නිර්මාණය කරන්න. හැම වෙලාවෙම පුජ්‍යල సంతානය තුළ අර කියන පරර්ථකාමීත්වය අර කියන විනය හික්මීම අන් අයට ගරු කරන්න උගන්වනවා නම් මම හිතනවා සමාජයට ලොකු මෙහෙවරක් කරන්න පුළුවන්. අපි විශ්වාස කරනවා ඵලදායිතාවය පිළිබඳව අද මේ කතිකාවත ඔබේ ජීවිතයට බොහොම ඵලදායි වෙන්නට ඇති කියලා. මේ අඳුරට යම් එළියක් එකතු කරන්න අපේ හැමදෙනා අපිට මේ කාල පරාසය තුළ පුළුවන් වුණා කියලා අපි විශ්වාස කරනවා. කාලය හරස් වුණත් අපි නැවත දිනක මෙවැනිම සාකච්ඡාවක් තුළින් ඔබේ ජීවිතය තව තවත් අර්ථයෙන් පුරවන්නට උත්සාහ ගන්න වගේ අපි පොරොන්දුවක් විදිහට ලබා දෙමින් අපේ හැමදෙනේ අද අඳුරට එළියක් වැඩසටහන නිමා කරන්නයි සූදානම් වෙන්නේ. බොහොම ගෞරවයෙන් අපේ සෑම වැඩසටහනකටම විශේෂයෙන්ම සෑම පින්කමකටම ආශිර්වාද කරමින් අනුශාසනා කරමින් සෑම අවස්ථාවෙම පූජනීය දරණාගම කුසලදම්ම නාහිමිපාණන් වහන්සේට සවියක් ශක්තියක් වෙන්න වැඩම කරවන රත්මලාන පුරාණ විහාරයේ බුත්තල හත්පුරු විහාරයේ යන උභය විහාරාධිකාරී
කොළඹ දිස්ත්‍රික් පාලිගුරු උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කොටනෙළුවේ පුඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිරජීවනයේම සලසේවායි කියා අප ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේදී ගෞරවනීය සම්පත්දායකත්වය ලබා දෙමින් මෙහි සපැමිණි ඵලදායීතාවය පිළිබඳව බොහොම අර්ථවත් කාරණාවන් කිහිපයක් අපේ ජනතාවට දැනුවත් කළ ආසියානු ඵලදායීතා සංවිධානයේ කර්මාන්ත දෙපාර්තමේන්තු අධ්‍යක්ෂිකාව වන ඒ වගේම ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂිකාව වුණු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අතිරේක ලේකම්තුමිය විදිහට වර්තමානයේ කටයුතු කරන ජේම් තිලකා ජයසුන්දර මැතිණියනි, ඔබතුමියට ආයු බොහෝ වේවා කියලා අපි වැඩසටහනින් සමුදෙනවා. නැවත මෙවැනිම වැඩසටහනක ඔබතුමියව මුණ ගැසීමේ බලාපොරොත්තු ඇතිව අපි මේ වැඩසටහන අවසානයේදී මෙවැනි වැඩසටහන් තුළින් ඒ වගේම ධර්ම දේශනාවන් සාකච්ඡා වැඩසටහන් තුළින් ඔබේ දිවි මඟ මහත් අර්ථ සම්පන්න කරන්න අපමණ කැප වුණු කොළඹ හතාර්ජී සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශවර පූජනීය දරණාගම කුසල ධම්ම පින්වන්ත නායක ස්වාමින් වහන්සේට මේ සිද්ධ කරන අපමණ කුසල් බෙලෙන් නිදුක් නිරෝගී සුව සම්පත්තිය චිරජීවනයේම සැලසේවායි ප්‍රාර්ථනා කරගෙන අද අඳුරට එළියක් වැඩසටහන තුළින් අපි සමුගන්නටයි සූදානම් වෙන්නේ. ඔබේ ජීවිතය අඳුරෙන් ආලෝකයට රැගෙන යන්න ඔබම උත්සාහ කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.